විශේෂකාර්ය බලකායට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදු කළේ තලංගම දේසිංහ මාවත ප්‍රදේශයේදී. අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 25 මිලිග්‍රෑම් 500ක්, කේරළ ගංජා ග්‍රෑම් 5ක් හා මද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් 274,400ක මුදලක් සොයා ගැනුණා. එමෙන්ම ඔහු සතුව තිබී ඩිජිටල් තරාදියක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. සැකකරු 30 හැවිරිදී බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. තලංගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා. කූට ලේඛන සකස් කර මෝටර රථ සහ මුදල් වංචාවක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. කිරිබත්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් ලැබුණු තොරතුරක් මත එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ කිරිබත්ගොඩ ප්‍රදේශයේදී. ඔහුගෙන් සිදුකළ විමර්ශනවලදී කූට ලේඛන සකස් කර රුපියල් 1,30,00,000ක් වටිනා කාර් රථයක් අලෙවි කිරීම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබුණා. ඔහු සමග මෙම ජාවාරමට සම්බන්ධ අනෙක් සැකකරුද අත්අඩංගුවට ගැනුණේ කිරිබත්ගොඩ ප්‍රදේශයේදී. මොවුන් සම්බන්ධයෙන් වැලිසර හා අලුත්කඩ යන අධිකරණ මගින් විවෘත වරින්තු නිකුත් වී ඇති බවද සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන්නේ කිරිබත්ගොඩ පොලිසියයි. විවාහ උත්සවයකට සහභාගී වී යමින් සිටියදී මෝටර රථයක් ගසක වැදී සිදු වූ අනතුරකින් පුද්ගලයන් 4 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ඒ බැලිමඩ මැදවල මාර්ගයේ ඌව පරණගම ඉඩමහන්දිය ප්‍රදේශයේදී රියදුරට රථය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මාර්ගයේ ගමන්ගත් ලොරි රථයක සහ ගසක ගැටීමෙනුයි අනතුර සිදු වෙත්තේ. ප්‍රදේශවාසීන් එක්ව අනතුරට පත් කාර් රථයේ සිටි පිරිස ඌව පරණගම දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා. බරපතල තත්ත්වයේ පසු වූ දෙදෙනෙකු වැලිමඩ මූලික රෝහල වෙත මාරු කරවා ඇති බවයි පොලිසිය පවසන්නේ. මාලඹේ තුන්නද හේන නිර්පලා හේන ප්‍රදේශයේ වෙල්යායක තිබී මලසිරුරක් සොයාගත් බව පොලිසිය පවසනවා. පොලිස් හදිසි ඇමතු මංකෙට ලැබුණු තොරතුරක් මත සිදු කළ පරීක්ෂාවකදී මෙම ශරීර කොටස් හමු වී ඇත්තේ. සති දෙකක පමණ ඉහතදී මෙම ඝාතනය සිදු කර ඇති බවයි විමර්ශනවලදී හෙළිවුණේ. නවගමුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා.